මෙවර අධ්‍යාපන පොදු සාතිරපත්‍ර සාමාන්‍ය පිළිභාගයට පෙනී සිටින දැය දූ දරුවන් විනින් TV දුදර ළමා රූපණී නාලිකා විසින් ගෙනහැර පාන අධ්‍යාපන සත්කාර වැඩසටහන් මාලාවේ විද්‍යාවිෂය සම්බන්ධව තමයි අපි අද අවධානය යොමු කරන්නේ. අපි මුලින්ම දුවේ පුතේ විද්‍යාවිෂය ප්‍රශ්නපත්‍රයේ ව්‍යුහය ගැන සාකච්ඡා කරමු. ඔගලන්ට තිරෙත් බලා ගන්න පුළුවන් ආදරණීය දුවේ පුතේ විද්‍යා ප්‍රශ්නපත්‍රය සාමාන්‍යයෙන් පැය 4කින් යුක්තයි. ඒ කොටස් දෙකකින් යුක්තයි දුවේ පුතේ. එහි පළමු පත්‍රය, ඒ කියන්නේ කෙටි ප්‍රශ්නපත්‍රය ප්‍රශ්න 40කින් යුක්තයි. එහි නිවැරදි පිළිතුරු 4ක් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ වර්ණ 4ක් ඇතුළත් වෙනවා. ඒ නික වර්ණයක් ඔබ තේරිය යුතුයි. එක් ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ප්‍රශ්න 40ට ලකුණු 80ක් හම්බ වෙනවා දුවේ පුතේ. මේ සඳහා ඔබට හිමිවන්නේ පැයක කාලයක්. අපි පළමු ප්‍රශ්නපත්‍රයෙන් පස්සේ අවධානය යොමු කරනවා දුවේ පුතේ. ඒ ප්‍රශ්නපත්‍රයේ ව්‍යුහය පිළිබඳව. සාමාන්‍යයෙන් අපි දැනගත්තුත් පුතේ ප්‍රශ්නපත්‍රයේ පිළිබඳ අවධානය යොමු කළාම 2016-17 අවුරුදු දෙකේදී ප්‍රශ්නපත්‍රය නිර්මාණය වෙච්ච විදිහ ඔයගලන්ට තිරේදි ඉස්සෙනවා. දීපුතේ 2016-17 අවුරුදු දෙකේ ජීව විද්‍යා ප්‍රශ්න 14ක් ආසන්න වශයෙන් උත් භෞතික විද්‍යා ප්‍රශ්න 13කුත් රසායන විද්‍යා ප්‍රශ්න 13කුත් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නපත්‍රය සාමාන්‍යයෙන් මිශ්‍ර ස්වභාවයක් ගන්න ආකාරයක් තියෙනවා දීපුතේ. අපි කෙටි ප්‍රශ්නපත්‍රයෙන් පස්සේ අපි අවධානය යොමු කරමු දීපුතේ දෙවන ප්‍රශ්නපත්‍රයට. ඒ කියන්නේ රචනා ප්‍රශ්නපත්‍රය පිළිබඳව අධ්‍යයනය කරන්න. රචනා ප්‍රශ්නපත්‍රයේ ව්‍යුහය ගත්තොත් එහි කොටස් දෙකකින් යුක්තයි. ඒ කියන්නේ A කොටස සහ B කොටස. A කොටසට ඇතුළත් වෙන්නේ දුවේ පුතේ ව්‍යුහගත රචනා ප්‍රශ්නපත්‍රයත් B කොටසට ඇතුළත් වෙන්නේ රචනා ප්‍රශ්නපත්‍රයත් කියන දෙක. A කොටස තුල ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ කෙටි පිළිතුරු ලබා දිය යුතු ප්‍රශ්න 4ක් ඇතුළත් වෙනවා. B කොටස තුල ඇතුළත් වෙන්නේ දුවේ පුතේ සාමාන්‍යයෙන් අර්ධ ව්‍යුහගත, ඒ කියන්නේ සාමාන්‍ය අර්ධ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයක් තමයි බී කොටසට ඇත් වෙන්නේ. ඒ කොටසේ ප්‍රශ්නවලට ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4ක් ඇතුළත් වෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 15 බැගින් ලකුණු 60ක් හිමි වෙනවා ඔයගොල්ලන්ට දුවේ පුතේ. ඒ කියන්නේ ඒ කොටසේ ලකුණු 60කුත් ඊට පස්සේ බී කොටස දුවේ පුතේ රචනා ප්‍රශ්න 5ක් ඇතුළත් වෙනවා. ඔය පහ අපි කතා කළොත් පුතේ මාතෘකාවන් කීපයක් ඔස්සේ නිර්මාණය වෙනවා. මම ඔයගොල්ලන්ට ඒ මාතෘකා කීපය පැහැදිලි කරන්න. ඒ කොටසේ ලකුණු 60ත් බී කොටසේ ප්‍රශ්න 5න් ඕගොල්ලෝ පිළිතුරු සැපිය යුත්තේ දුවේ පුතේ ප්‍රශ්න 3කට විතරයි. ඒ කියන්නේ රචනා ප්‍රශ්නපත්‍රයේ ව්‍යුහගත රචනා 4ට අනිවාර්යයෙන්ම පිළිතුරු ලිවිය යුතුයි. බී කොටසේ රචනා ප්‍රශ්න 5න් 3කට පමණයි ඔබ පිළිතුරු සැපිය යුත්තේ. එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැගින් ප්‍රශ්න 3ට පුතේ ලකුණු 60ක් හම්බ වෙනවා. අපි දැන් අවධානය යොමු කරමු 2016-17 අවුරුද්දේ ව්‍යුහගත රචනා ප්‍රශ්න නිර්මාණය වෙච්ච විෂය කොටස. ඒ කියන්නේ ප්‍රධාන විෂය කොටස් පුතේ. පළමු ප්‍රශ්නය බොහෝ දුරට හදන්නේ ජෛව ගෝලය කියන මාතෘකාවෙන්. ඒ කියන්නේ ජෛව ගෝලය කියන මාතෘකාව පුතේ 11 වසරේ අන්තිම පාඩම. ඒ අන්තිම පාඩමේ තුලේ නිර්මාණය වෙච්ච මාතෘකාව තමයි ජෛව ගෝලය. ඒ පළමු ව්‍යුහගත ප්‍රශ්නෙට සාමාන්‍යයෙන් අහනවා. ඊට පස්සේ පුතේ දෙවන ප්‍රශ්නය ව්‍යුහගත ප්‍රශ්නෙට නිර්මාණය වෙන්නේ ජීව විද්‍යා ප්‍රශ්නයක්. ඒක වෙනස් වෙනවා මේ ව්‍යුහය මේ රටාව තමයි සාමාන්‍යයෙන් යන්නේ. ඊට පස්සේ තියෙන ප්‍රශ්නයට රසායන විද්‍යා ප්‍රශ්නයත් අවසාන භෞතික විද්‍යා ප්‍රශ්නයත් සාමාන්‍ය ව්‍යුහගත රචනා 4 ඇතුළේ ඇතුළත් වෙනවා. අපි දැන් තිරේ දිසන ආකාරයට ඔයගලන්ට බලා ගන්න පුළුවන් පුතේ. දැන් මම ඒ ප්‍රථමයෙන් කතා කළේ ඒ කොටස නිර්මාණය වෙච්ච හැටි. ඒ කියන්නේ රචනා ප්‍රශ්නපත්‍රය පැය 3ක් ඔබ පිළිතුරු සැපිත ප්‍රශ්නපත්‍රයේ ඒ කොටස නිර්මාණය වෙච්ච ආකෘතිය තමයි මම කතා කළේ. දැන් අපි කතා කරනවා මේ අවුරුදු දෙක, ඒ කියන්නේ මේ නවීෂ නිදේශයේ හඳුන්වා දීලා ප්‍රථමයෙන්ම සාමාන්‍ය පිළිභාගයේ තිබි 2016 වසර, ඊට පස්සේ ගිය වසර 17. මේ වසර දෙක ඇතුළත අපි කතා කරමු B කොටස. ඒ කියන්නේ පුතේ රචනා ප්‍රශ්නපත්‍රය නිර්මාණය වෙච්ච ව්‍යුහය ගැන. ඒකේ ජීව විද්‍යාව ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් පස්වන ප්‍රශ්නේ. ඒ කියන්නේ ප්‍රශ්නපත්‍රයේ පළවෙනි රචනා ප්‍රශ්නේ නැත්තම් පළවෙනි රචනා ප්‍රශ්නේ හැටියට අපිට එන්නේ ජීව විද්‍යා ප්‍රශ්නේ. 2016 අවුරුද්දේ දුවේ පුතේ දුන්නේ පෝෂක කිහිපයක්. ඒ ආශ්‍රිතව අවසානයේ ප්‍රශ්නේ කෙලවර තිබුණ ආහාර ජීර්ණ පද්ධති රෝග කිහිපයක්. ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කළා නම් දුවේ පුතේක මතක් වෙයි. ඊට පස්සේ ගිය වසරේ, ඒ කියන්නේ 2017 දී රුධිරය සහ ශාක බද්ධ කිරීම ආශ්‍රිත ප්‍රශ්නයක් ආවා පළවෙන රචනා ප්‍රශ්නට. කියන්නේ පස්වන ප්‍රශ්නෙට ප්‍රශ්න පත්‍රේ. ඊට පස්සේ දුවේ පුතේ රසායන විද්‍යාව ප්‍රශ්නේ තමයි හයවෙනි ප්‍රශ්නෙට යොමු වුණේ. ඒක දුගලන්ට තීරේ පේනවා දුවේ පුතේ ලුණු
නිෂ්පාදනය ආශ්‍රිත කර්මාන්තයකුයි. මහිතන්නේ අතිශය වැදගත් ගැටලුවක් තිබුණා මේ ප්‍රශ්නය ඇතුළේ යකඩ නිස්සාරණයේ ගැටලුවක් අපි ඒක අද අධ්‍යයනය කරනවා දී පුතේ. ඊට පස්සේ 2017 අවුරුද්දේදී යොමු වුණා බහුවික සහ ඊළඟට විදුලි ඡේදනයේ ආශ්‍රිත ගැටලුවක් විසඳීමත් අවසානයේ ප්‍රශ්නයේ කෙලවර මිශ්‍රණ කොටසකුත් ඇතුළත් වුණා. අපි ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කළොත් භෞතික විද්‍යාව කොටස තමයි දුවේ පුතේ 7 වෙනි ප්‍රශ්නයට යොමු වුණේ. කියන්නේ මාතෘකාව යටතේ ඒකේ 2016 අවුරුද්දේ ශක්තිය සහ තාපය ආශ්‍රිතව ගැටළු විසඳීමක් සිද්ධ වුණා. ඊළඟට 2017 අවුරුද්දේ චලිතය ආශ්‍රිත ගැටළු විසඳීමක් උගලන්ට යෙදුණා. ඒ ප්‍රධාන ආකෘති ප්‍රශ්න තුනට අමතරව මිශ්‍ර ප්‍රශ්න දෙකක් ප්‍රශ්න පත්‍රයේ අහනවා පුතේ. ඒක සාමාන්‍යයි. ඒ කියන්නේ 5, 6, 7 කියන ප්‍රශ්න තුන ප්‍රධාන ආකෘති ප්‍රශ්න. ඒ කියන්නේ ජීව විද්‍යා, භෞතික විද්‍යා, රසායන විද්‍යා කියන ආකෘති තුනට අයත් වෙන්නේ. 8, 9 ප්‍රශ්න දෙක අහන්නේ පුතේ. 8 වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අහන්නේ ජීව විද්‍යාවයි භෞතික විද්‍යාවයි මිශ්‍ර කරලා. එතනදී 2016 අවුරුද්දේ හෝමෝන කිහිපයක් සඳහන් කළා. ඒ හෝමෝන වල ග්‍රන්ථි ටික පිළිවෙලින් නම් කරන්න කියලා ඒ අවසානයේ හෝමෝන ලක්ෂණ කිහිපයක් අහලා තිබුණා. ඒ ප්‍රශ්නය ඔබ අධ්‍යයනය කළා නම් ඔබට ඒ පැහැදිලි ඇති. ඊට පස්සේ 2017 අවුරුද්දේ ප්‍රවේණිය සහ ගූර්ණය චලිතය ගෘහ විද්‍යුත් පරිපථ කියන මිශ්‍ර ප්‍රශ්නයක් එතන ආවා 2017 අවුරුද්දේ. අවසාන ප්‍රශ්නේ තමයි දුවේ පුතේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 9ක් තියෙනවා. ව්‍යුහගත 4යි රචනා 5කුයි එක. අපි තු රචනා 5න් ලියන්න ඕනේ පුතේ ප්‍රශ්න 3යි. දැන් ඔය අවසාන ප්‍රශ්නය යොමු වෙන්නේ රසායන විද්‍යාවත් භෞතික විද්‍යාවත් කියන දෙකම මිශ්‍ර කරලා. මෙහිදී පුතේ 16 වෙනි ප්‍රශ්නය 2016 අවුරුද්දේ අයනිකරණ ශක්තිය සම්බන්ධ දීර්ඝ ප්‍රශ්නයක් ආවා. 2017 අවුරුද්දේ තාප රසායනය අම්ල භෂ්ම කියන ආශ්‍රිතව ප්‍රකාශ විද්‍යාවත් අවසානයේ ඒ ආශ්‍රිතව ප්‍රශ්න නිර්මාණය වුණා. මෙන්න මේක තමයි මේ අපි කතා කරන ප්‍රශ්න පත්‍රයේ මූලික ආකෘතිය පුතේ. දැන් මම හිතන්නේ ඔයගලන්ට කිසියම් අවබෝධයක් ලැබෙන්නේ නැති ප්‍රශ්න පත්‍රයේ නිර්මාණයේ විදිය මේ නවීෂ නිදේශයේ 2016 හඳුන්වා දුන්නාම ආපු ආකෘතිය ඒ සම්බන්ධව ඔයගලන්ට මේ වැඩසටහනත් එක්ක යද්දී ඔයගලන්ට ඒක පැහැදිලි වෙයි පුතේ. අපි මේ කාලය සීමිත නිසා අපි පොඩ්ඩක් ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලැබෙන පටිපාටිය බලමු. දැන් මම ඔබට මුලින් සඳහන් කළා පුතේ ඔයගලන්ට තීරී බලා ගන්න පුළුවන් කෙටි ප්‍රශ්න 40ට ලකුණු 2 ගානේ ලකුණු 80කුත් ව්‍යුහගත රචනා 4ට ලකුණු 15 ගානේ 60කුත් හොඳට බලා ගන්න පුතේ ලකුණු 20 ගානේ රචනා ප්‍රශ්න 3ට ලකුණු 60කුත් එතකොට රචනා ප්‍රශ්න පත්‍රයේ සමස්ත එකතු ලකුණු 120යි MCQ නැත්තම් කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 80යි ඔක්කොම 200යි 200 පුතේ දෙකෙන් බෙදලා තමයි ලකුණු 100ට හදලා වටේලා දෙන්නේ ඔයගලන්ට ඒකෙදි AB සාමාර්ථ තීරණය වෙනවා. ඔන්න ඕක තමයි පුතේ මූලික ප්‍රශ්න පත්‍රයේ හැදෙන ව්‍යුහය. දැන් ඕගොල්ලන්ට අපි මේ සීමිත කාලය ඇතුළත දිදුලා යතන කරන වැඩසටහනත් එක්ක අපි ඊළඟට යනවා කතා කරන්න ජෛව ගෝලයේ ආශ්‍රිතව රචනා ප්‍රශ්නයක්. මොකද ජීව විද්‍යා ප්‍රශ්නය අධ්‍යයනය කරන්න මම හිතන්නේ ඕගොල්ලන්ට තීරේ දිස් වෙනවා. අපි බලමු පුතේ ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් කියවලා. මම ඒ ආශ්‍රිතව සියලු කතාවල් දුවා පුතාට විස්තර කරලා දෙන්නම්. අපි ප්‍රශ්නේ පොඩ්ඩක් කියවමු. ජෛව ගෝලයේ තුල ජීවීන් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සකස් වෙලා තියෙනවා. ඒකේ සංවිධාන මට්ටම් තියෙනවා. ඒ අතර පවතින සංවිධාන මට්ටම තමයි ගහණය කියන්නේ. ගහණයක වර්ධන වක්‍රය පුතේ හොඳට අධ්‍යයනය කරන්න තිරයේ දැක්වෙනවා. ගහණයක වර්ධන වක්‍රය පියවර 4කින් යුක්තයි. අපි දැන් මේ සාමාන්‍ය ගහණයක් ගැන කතා කරන්නේ. අපි හිතුවත් වනාන්තරයේ ඉන්න මුව ගහණය ගැන අපි අධ්‍යයනයක් කරන්නේ. ඒ මුව ගහණය ගැන අධ්‍යයනය කරද්දී අපි ගහණය කියන නිර්වචනේ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි ගහණය කියන නිර්වචනේ තේරුම් ගමු. ගහණයක් කියන්නේ මොකද්ද? නිශ්චිත භූමි ප්‍රදේශයක නැත්නම් කිසියම් භූමි ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවක වාසය කරන එකම විශේෂක ජීවීන් සමූහය තමයි පුතේ ගහණයක් කියන්නේ. කියන්නේ භූමි ප්‍රදේශයක් අපි ගත්තොත් වනාන්තරයක කිසියම් වර්ෂයකදී අපි හිතමු 2017 වර්ෂයේ වාසය කරපු මුව ගහණය. සරලව ගහණයක් කියන්නේ හොඳට කරුණු ටික මතක තියාගන්න කිසියම් භූමි ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවකදී වාසය කරන එකම විශේෂක ජීවීන් සමූහය තමයි පුතේ ගහණයක් කියන්නේ. එහෙනම් මේ ගහණයක වර්ධන වක්‍රය තමයි ඕගොල්ලන්ට තිරයේ දිස් වෙන්නේ. එහෙනම් ගහණයේ වර්ධන වක්‍රයේ ස්ටෙප් 4 නැත්නම් පියවර 4 ගැන අපි කොටස් වශයෙන් අධ්‍යයනය කරමු. පුතේ හොඳට බලන්න තිරයේ දිහා. ගහණයේ පළමු අදියරේදී ජීවීන් සංඛ්‍යාව සෙමින් වැඩි වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ දෙවන අදියරේ ජීවීන් සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වෙලා තෙවන අදියරේදී වර්ධන වේගය ක්‍රමයෙන්
අඩුවේගෙන යනවා. වර්ධන වේගය අඩු වෙලා ගිහිල්ලා අවසාන අධීරදී වර්ධනයක් වෙන්නේ නැහැ ගහණය. ඒක කිසියම් ස්ථාවර මට්ටමකට එනවා. ඇයි මේ ගහණයක වර්ධනය කියන එක ඔය විදිහට සිද්ධ වෙන්නේ? දැන් මේ ජීව විද්‍යාව අධ්‍යයනය කරද්දී අපිට තේරෙනවා කිසියම් ජීවියෙක් පරිසරයට ගියාම, ජීව විශේෂයක් පරිසරයට ගියාම ඔවුන් ජීව විශේෂය පරිසරයට අනුවර්තනය වෙන කිසියම් කාලයක් ගන්නවා පුතේ. කියන්නේ ගහණය ආරම්භයේදී ඒක සෙමින් වර්ධනය වෙන්නේ, ඒ ගහණේ ජීව විශේෂය සෙමින් පරිසරයට අනුවර්තනය වෙනවා. ඒ වගේම ප්‍රජනනය කරන්න ඉන්න පරිණත ජීවීන් සංඛ්‍යාව, කියන්නේ ජීවීන් සියල්ලටම ප්‍රජනනය කළ නොහැකි කිසියම් පරිණත වයසක ජීවීන් සංඛ්‍යාවක් සිටියොත් තමයි ප්‍රජනනය සාර්ථකව සිද්ධ වෙන්නේ. ඒ ප්‍රජනනය සාර්ථක වෙන්න නම් පුතේ ඒ ජීවීන් පරිණතියට පත් විය යුතුයි. ඒ ජීවීන් සංඛ්‍යාව අඩු වීමත් එක්ක ගහණේ වර්ධනය හිමින් වෙනවා. ඊට පස්සේ ජීවීන් හොඳින් පරිසරයට අනුවර්තනය වෙනවා දෙවැනි අධීරයේදී. මේ ගහණේ වර්ධන වක්‍රයේ, කියන්නේ ගහණේක ජීවීන් වැඩිවීම වර්ධන වක්‍රයේ අපි අධ්‍යයනය කරද්දී දෙවැනි අධීරයේදී අපිට පේනවා ජීවීන් වේගයෙන් සංඛ්‍යාව වැඩි වෙනවා. කියන්නේ ජීවීන් සංඛ්‍යාව වේගයෙන් වැඩි වෙනවා. ඒකට හේතුව තමයි පුතේ දැන් ජීවීන් හොඳින් පරිසරයට අනුවර්තනය වෙලා. ජීවීන් පරිසරයේ ආහාර සුලභව තියෙන නිසා, සම්පත් සුලභව තියෙන නිසා අපිත් මුව ගහන්නේ අර වනාන්තරයේ හිටපු සත්තු ටික පරිසරට හොඳින් අනුවර්තනය වෙලාද. දැන් ඔවුන් පරිසරයේ අනුවර්තනයත් එක්ක පුතේ ඔවුන් පරිසරයේ ජීවත් වෙමින් තමන්ගේ ප්‍රජනනය වේගින් සිද්ධ කරලා ගහණය සීග්‍රයෙන් වර්ධනය කරනවා. ඒ නිසා පරිණත ජීවි සංඛ්‍යාව වැඩි වෙනවා. ගහණය කාලයත් එක්ක සීග්‍රයෙන් ඉහළ යනවා. පසුව තුන්වන අධීරයේදී පුතේ අපි ගත්තොත් එහෙම තුන්වන අධීරයේදී විලෝපිකයෝ, ඒ කියන්නේ විලෝපිකයන් කියන්නේ අපි හිතුවොත් මුවන්ට බලපෑම් ඇති කරන කොටින් චීටාවන් වගේ සත්තුන්ගේ බලපෑම් ඇති වෙලා ගහණේ වර්ධනය වේගය වර්ධනය නෙමෙයි පුතේ වර්ධන වේගය ටිකක් අඩු වෙනවා. ගහණේ වර්ධනය වෙනවා, වේගය අඩු වෙනවා. එතකොට එතනදී රෝග පැතිරෙන්න පුළුවන්. ඒ වගේම පුතේ හිතකර පරිසර තත්ත්ව අඩු වෙලා යනවා. ටිකක් අර පරිසරයට නුහුරු ගතියකටත් වඩා පරිසරයෙන් එන බලපෑම, සම්පත් ප්‍රමාණය මදි වෙලා තෙවන අධීරයේදී ජීවීන්ගේ අර බලපෑමත් එක්කම, විලෝපකින්ගේ බලපෑමත් එක්කම සම්පත් ප්‍රමාණය මදි වෙලා පුතේ ගහණේ වර්ධනය වේගය අඩු වෙනවා. ඉන්පසුව අවසාන අධීර, දැන් මම කතා කළ අධීර තුනක් ගැන, ගහණේ වර්ධන වක්‍රය ගැන. අවසාන අධීර පුතේ ගහණේ වර්ධනය සීමා වෙලා ගිහිල්ලා, ඒ කියන්නේ ජීවීන් උපත් සංඛ්‍යාවට මරණ සංඛ්‍යාව සමාන වෙලා ගහණය ස්ථාවර මට්ටමකට එනවා. ඕලන්ට පේනවා ඇති ගහණය ගතික සමතුලිතතාවයකට ඔයලා එළඹෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ගහණේ ජීවීන් සංඛ්‍යාව වැඩිවීම, ඒ කියන්නේ වැඩි වෙන වේගය නතර වෙනවා පුතේ. උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාවට සමාන වෙනවා. ඔන්නෝක තමයි පුතේ ජීවි ගහණයක වර්ධන වක්‍රයේ පෙන්වන සාමාන්‍ය වක්‍රයේ ක්‍රියාවලිය. මේ අවසාන අධීරය, කියන්නේ හතරවන අධීරයේදී පුතේ ඉන්න පරිසරයේ ජීවීන් සංඛ්‍යාවට කියනවා ඉසිරීමේ ධාරිතාවය කියලා. ගහණේ වර්ධනයේ ශුන්‍ය වීම නිසා ගහණේ ගතික සමතුලිතතාවයකට එළඹුණා කියලා කියනවා. ඔන්නෝක තමයි පුතේ ගහණයක වර්ධන වක්‍රය කියන්නේ. අපි එහෙනම් මම ඔයගලන්ට පැහැදිලි කරපු වර්ධන වක්‍රය ඇසුරෙන් අපි ප්‍රශ්න කීපයකට පිළිතුරු සපයන්න යමු. හොඳට බලන්න පුතේ තිරේ දිහා. ජීවි ගහණේ අර්ථ දක්වන්න ඔබට පිළිතුරක් දිස්සෙනවා. නිශ්චිත කාල සීමාවක කිසියම් ප්‍රදේශයක වාසය කරන, නැත්තම් ජීවත් වන එකම විශේෂක ජීවීන් සමූහයක් තමයි පුතේ ගහණයක් කියන්නේ. ඊට පස්සේ ගහණයක වර්ධන වක්‍රය, දැන් මේ ගහණයේ වර්ධන වක්‍රයේ සීග්‍රේම වන අධීර විද්‍යාවේ ප්‍රශ්නවලදී මම තව වැදගත් දෙයක් කියන්න ඕනේ. ඒකේ අවශ්‍ය කාරණාව තමයි පළවෙනිටම ලියන්න ඕනේ. දැන් මෙතන කෙලින්ම උත්තරේ ලියලා තියෙන්නේ. කියන්නේ කිසිම වැල්වට අරන් අවශ්‍ය නැහැ. විද්‍යාවේ අවශ්‍ය පිළිතුර නිවැරදි දීම තුර හරි සාර්ථක ලකුණු ගන්න පුළුවන්. මම ඒක මතක් කළේ පුතේ මෙතන දැන් බලන්න ගහණයේ ශීඝ්‍ර වර්ධනයක් වෙන්නේ දෙවන අධීරේ. ඔච්චරයි පිළිතුරට අවශ්‍ය වෙන්නේ. දිග පිළිතුර අවශ්‍ය නැහැ, සරල උත්තරයක්. ඊළඟට ගහණයේ වර්ධනය ස්ථායි වන අධීරේ. මං දුව පුතාට කිව්වා හතරවන අධීරේදී ගහණයේ වර්ධනය ස්ථායි වෙනවා කියලා. අවසානයේ අපි දැන් කතා කරමු මානව ගහණයේ වර්ධනය ගැන. මානව ගහණ කියන්නේ අපේ පෘථුවියේ වාසය කරන මිනිස් ගහණයේ වර්ධනය ගැන. ඒක ජේ හැඩිති ප්‍රස්ථාරය. මේකට හේතු කීපයක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රස්ථාර දිහා හොඳට බලන්න පුතේ. අතීතයේදී, ඒ කියන්නේ අපි ගත්තොත් කිස්තු පූර්ව කිස්තු වර්ෂ ඈත අතීතයේදී ඔහු ඉතිහාසයත් එක්ක ඉගෙන ගන්නවා මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනය කියන එක. ඒ කියන්නේ මිනිසුන්ගේ අර සුභ සාධකත්වය, ඒ කියන්නේ අර සෞඛ්‍ය තත්ත්ව කියන දේවල් ඒ කාලේ පරිසර හිතකාමී තත්ත්ව කියන ඒවා ටික අඩුයි. ඒ නිසා පුතේ මානව ගහණේ වර්ධනය එතරම් වේගයෙන් උනේ නැහැ, ජීවීන් සංඛ්‍යාව වැඩි උනේ නැහැ. හැයි
ඒකට හේතු සාධක දෙකක් පුතේ සාධක දෙකක් ඔය ප්‍රශ්න පත්‍රයක මම දැකලා තියෙනවා ඒ සාධක දෙක අහලා තියෙනවා පුතේ ඒ සාධක තු තමයි උපත් සංඛ්‍යාව සාමාන්‍යයෙන් දැන් ඒ කාලට සමානයි මර සංඛ්‍යාව ඒ නිසා තමයි ඒ ගහණේ සිමින් වර්ධනය පසුව මානවයාගේ දියුණුවත් එක්ක උපත් සංඛ්‍යාව වැඩි වෙලා මර සංඛ්‍යාව අඩු වුණා ඒ නිසා තමයි ගහණේ මානව ගහණේ වර්ධනය වුණේ ඒ මානව ගහණේ වර්ධනයත් සමගම අපිට ප්‍රශ්න කිහිපයකට නිර්මාණය වුණා. දැන් මේ මානව ගහනේ වර්ධනයට බලපාන සාධක සහ හේතු පිළිබඳව ප්‍රශ්නයක් අපි බලමු පොඩ්ඩක් පුතේ. හොඳට බලන්න තිරේදී හා දර්ශීය ගහන වක්‍රයක් ජන ගහන වක්‍රයක වෙනස් වීම ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක දෙකක්. පුතේ සාධක දෙක තමයි උපත් සංඛ්‍යාව ඉහළ යාමයි මරණ අනුපාතය අඩු වීමයි. ඒකට බලපාන හේතු මොනවාද? ඒ හේතු තමයි තාක්ෂණික දියුණුව. ඒ වගේම වෛද්‍ය ශාස්ත්‍රයේ උපත් සංඛ්‍යාව දැන් උපතේදී ලදුරු මරණ සංඛ්‍යාව අඩු වීම අතිශය වැදගත් කාරණාවක් පුතේ. ආහාර නිෂ්පාදනය කියන්නේ ඔය කාර්මික විප්ලවත් එක්ක ලෝකයේ සංවර්ධනයත් එක්ක ආහාර නිෂ්පාදනය වේගවත් වුණා. ඒ නිසා මිනිසුන්ගේ ජනගහනය වේගයෙන් වර්ධනය වුණා. ඔන්න ඔය කොටස් ටික තමයි අපි ගහන වර්ධන වක්‍රය ඇසුරින් අධ්‍යනය කළේ. පුතේ දැන් හොඳට තිරේ දිහා අවධානය යොමු කරන්න. අපි දැන් ඊළඟට අතිශය වැදගත් මාතෘකාවක් ගැන කතා කරනවා. මම ඔයගලන්ට ප්‍රශ්න පත්‍රේ හඳුන්වා දෙද්දිම කිව්වා 2016 අවුරුද්දේ ඇහුවේ මේ කොටස් කියලා. ඒ කොටස් වලට අයිති නොවන කොටසක් තමයි මම දැන් ඔයගලන්ට අවධානය යොමු කරන්නේ මිනිසාගේ ශ්වසන පද්ධතිය පිළිබඳව. ඇත්තටම දරුවනේ ශ්වසනය කියන්නේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් හිතනවා ශ්වසනය කියන්නේ හුස්ම අරගෙන පිට කරනවා. අපි සාමාන්‍ය විද්‍යාව හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඕගොල්ලෝ සාමාන්‍ය දකින ලෝකයේ පිළිබඳ හරිය අවබෝධය ලබා ගන්න බෑ දුවේ පුතේ. අපි ශ්වසනය කියලා හිතන්නේ හුස්ම අරගෙන පිට කරන එකට වඩා එහා ගිය ලොකු යාන්ත්‍රණයක් පුතේ. ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න තමයි අපි දැන් සරලව යොමු වෙන්නේ මේ කෙටි කාලේ. ශ්වසනය කියන එක අපි අර්ථ දැක්වුවොත් එහෙම ඔගොල්ලෝ නිතර වාර විභාගවල ලියලා ඇති දුවේ පුතේ මේ පාරත් සාමාන්‍ය පෙළට එන්නේ ඉඩ කඩක් තියෙනවා. ශ්වසනයේ නිර්වචනය ජීවි ශෛලයක් තුළදී සංචිත ආහාර ශ්වසනයකට ලක් කළ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය තමයි ශ්වසනයේ ලෙස ඔබ පිළිතුරක් ලබා දිය යුත්තේ. කරුණු ටික හොඳට ඔළුවට දාගන්න. හරි, අපි යමු දැන් අපේ ශ්වසන ක්‍රියාවලියේ පියවර තුන ගැන අධ්‍යයනය කරන්න. අපිට මේ තිරයේ තියෙන අපේ ශ්වසන පද්ධතිය අභ්‍යන්තර ව්‍යුහයක් ගැන අපි ඊට ඉස්සෙල්ලා අපි යමු කතා කරන්න පුතේ ශ්වසනයේ පියවර තුන. ශ්වසනයේ පියවර තුන තමයි බාහිර ශ්වසනය, ගර්ත තුළ වායු හමාරුව සහ ශෛලීය ශ්වසනය. පුතේ බාහිර ශ්වසනය කියන්නේ ගර්ත වලට වාතය ගන්න ඕනේ. කියන්නේ පෙනහළු වලට වාතය ගැනීම බාහිර ශ්වසනය. ඒකේ කිසියම් කාරණා කීපයක් තියෙනවා. අපිට වේලාව සීමිත නිසා අපි ඒ පසුවට අධ්‍යනය කරමු. අපි ගර්ත තුළ වායු හමාරුව කියන එක මෙතනදී ප්‍රශ්නයකට නගන්න හදනවා. ඊළඟට පුතේ ශෛලීය ශ්වසනය. ශෛලීය ශ්වසනය කියන්නේ මයිටොකොන්ඩ්‍රියම තුළ සිදුවෙන ක්‍රියාවලිය. අපි දැන් මේ ප්‍රශ්නය වෙත යමු වුණොත් මේ ශ්වසන පද්ධතියේ එක් පසකින් දැක්වෙන්නේ පෙනහල්ලක් ඇතුළත අභ්‍යන්තර ව්‍යුහයත් අනික් පසෙන් දැක්වෙන්නේ පුතේ ගර්තයක ව්‍යුහය. අපි යමු දැන් ප්‍රශ්න කීපය අධ්‍යනය කරන්න. හරි, දැන් මිනිසාගේ ශ්වසන පෘෂ්ඨයක් කියන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. ප්‍රශ්නේ දැක්වෙනවා දරුවන්ට පේනවා ඇති මිනිසාගේ ශ්වසන පෘෂ්ඨයක් කියන්නේ අපි ගත්තොත් ගර්ත බිත්තිය. සරල උත්තරයක් ගර්ත බිත්තියක්. එච්චර. ඊට පස්සේ පුතේ දැන් ගර්ත බිත්තියක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ අනික් පස දැක්වෙන පින්තූරයේ PQ කියන රුධිර නාල වලින් රුධිරය සපයන අර ගොටු ආකාරයට තියෙන බිත්තියක් තමයි ගර්ත බිත්තිය කියලා අපි ශ්වසන පෘෂ්ඨය කියලා නම් කරන්නේ. හරි, පුතේ ඔය ශ්වසන පෘෂ්ඨවල ලක්ෂණ කීපයක් තියෙනවා. දැන් අපි මේ නාසය ඔස්සේ පෙනහලට ගන්න වාතයේ ටික හුවමාරු කරගන්න, සිරුරත් එක්ක හුවමාරු කරගන්න ශ්වසන පෘෂ්ඨයක අනුවර්තන තියෙන්න ඕනේ. ඒ අනුවර්තන නැත්නම් ශ්වසන වායු හුවමාරු කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එහෙනම් ඒ ආරක්ෂමතාව වැඩි කරන්න ගර්ත බිත්ති, ඒ කියන්නේ අපි මේ කතා කරපු ශ්වසන පෘෂ්ඨ දක්වන අනුවර්තන මොනවද? එකක් තමයි ඔරණ තීරයේ පේනවා මං උත්තර ටිකක් දාලා තියෙන ප්‍රශ්නට අදාළව ශ්වසන පෘෂ්ඨයක දක්වන අනුවර්තන ටිකක් තියෙනවා. මොනවද? ගර්ත බිත්තිය තුනී වෙනවා. ඒතර වායුමෝරු කාර්යක්ෂමයි පුතේ. ඊළඟට ගර්ත බිත්තිය තෙත්ව තියෙනවා. ඒ කියන්නේ තෙත අවස්ථාවකදී වායු ග්‍රහණය කිරීම පහසුයි. ඒ වගේම ගර්ත බිත්තිය වට රුධිර කේශනාලිකා මනස සැපවීමක් තියෙනවා. ඒ වගේම ගර්ත බිත්තියේ ගර්තය තුළ වාත කෝෂ තියෙනවා. මේ කාරණා නිසා වායුමාරුව කාර්යක්ෂම වෙනවා. මේ කරුණු කීපය කිහිප වාරයක් සාමාන්‍යයෙන් දරුවන්ට වාර විභාගවලත් අහුවෙන්නේ නැති ශ්වසන පෘෂ්ඨයක ශ්වසන කාර්යක්ෂමතාවය වේගවත් කරන දක්වන අනුවර්තන හතර. පුතේ හරි සරලයි. ගර්ත බිත්තිය තුනී,
තෙත් පාරගම්මයි රුධිරකේශ නාලිකාවලි පිරීලා වාතකෝෂ තියෙනවා. ඔය හතර පහ ලියන්න. හරි. අපි ඊළඟට යමු කතා කරන්න පුතේ. අපිට දැන් ජීව විද්‍යා කොටසින් පස්සේ අපි අවධානය යොමු කරන්නේ රසායන විද්‍යාව කොටසට. මම හිතන්නේ දරුවන්ට මම කිව්වා 2016 ප්‍රශ්න පත්‍රය තිබුණා යකඩ නිසාරණේ ගැටලුවක්. ඒ ආශිතව තවත් ඉදිරියට යන්න පුළුවන් සරල ආකාරයෙන් යකඩ නිසාරණේ පැහැදිලි කරන ගැටලුවක් රසායන විද්‍යාව කොටසින් මම ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. අපි ගත්තොත් එහෙම මේ තිරේ දිස්සනා පුතේ ඉසියම් ඇටවුමක්. මේක ඇටවුමක් නෙමෙයි මේක සරලවකත් පෝරණුවක්. හරි. මේ පෝරණුව යොදාගන්නේ යකඩ නිසාරණේ කරන්න. ශක්්‍යතා ශ්‍රේණියේ පිළිවෙලට අපි ගත්තොත් සාමාන්‍යයෙන් යකඩ තියෙන්නේ කියන්නේ Fe අයන් කියන දේ තියෙන්නේ මැද හරියට පොඩ්ඩක් උඩින්. ඒ කියන්නේ මෙයා තරමක් ප්‍රතික්‍රියා කරනවා ඉහළ ලෝහ තරම් සක්‍රිය නැහැ. ඉහළ ලෝහ නිස්සාරණය කරන ආදරණීය දුවේ පුතේ යොදා ගන්න ඕනේ විදුලි විච්ඡේදන ක්‍රමය. මැද හරිය ඔක්සයිඩ් ඔක්සිහරණය පහළ කොටසේ සක්‍රියතා ශ්‍රේණියේ ලෝහ අපි ගත්තොත් එහෙම භෞතික ක්‍රම වගේ වෙන් කර ගන්න පුළුවන්. රත්තරන් වගේ දේවල් වෙන් කරන්නේ රත්තරන් අඩංගු පාෂාණ කොටස් වලින් රත්තරන් හොදලා වෙන් කර ගන්නවා දුවේ පුතේ. අපි ගත්තොත් දැන් යකඩ කියන දේ නැත්නම් අපි අයන් ගත්තොත් අයන් නැත්නම් යකඩ නිස්සාරණය කරන්න පුතේ යොදාගන්නේ යපස් කියන යකඩ අඩංගු ඛනිජ වර්ගය. අපි ගත්තොත් ඒ ද්‍රව්‍ය යොදාගන්න. ඒ ද්‍රව්‍ය පුතේ ඔක්සයිඩයක් යක යපස් වල තියෙන පුතේ Fe2O3 කියන හීමටයිට් කියන ඔක්සයිඩේ. ඒ ඔක්සයිඩේ ඔක්සිහරණය කරන්න ඕනේ. මම හිතන්නේ ওই වචනේ දරුවන්ට පොඩ්ඩක් පැටලි සහගත ඇති. ඔක්සයිඩ් ඔක්සිහරණය කරනවා කියන්නේ Fe2O3 කියන සංයෝගයේ තියෙන ඔක්සිජන් ගලවලා අයින් කරලා අපි Fe අණු දෙක වෙන් කරගන්න Fe පරමාණු දෙක වෙන් කරගන්න වැඩක් ඔතන වෙන්නේ. හරි. අපි දැන් මේ සඳහා යොදා ගන්න උදුන තමයි පුතේ ධාරෞෂ්මකේ. මොකද්ද මේ උදුන? ධාරෞෂ්මකේ. එහෙනම් මේ දැක්වෙන්නේ මොකද්ද? ධාරෞෂ්මකේ. දුවේ පුතේ මේකට ඉහෙලින් යොමු කරන අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය හැටියට ද්‍රව්‍ය තුනක් යොමු කරනවා. මේ ප්‍රශ්නෙට උත්තරත් මම ගලප ගලප දැන් දරුවන්ට පැහැදිලි කරනවා. මොනවද අමුද්‍රව්‍ය? දුවේ පුතේ පළවෙනිටම දා ගන්නවා යපස්. ඊට පස්සේ පුතේ හුණුගල් කෝක් කියන අමුද්‍රව්‍ය තුන යොදා ගන්නවා. මේ අමුද්‍රව්‍ය තුන ධාරෞෂ්මකයේ ඇතුලේ අධික උෂ්ණත්වයත් එක්ක ප්‍රතික්‍රියා කළා. එතනදී යකඩ නැත්තම් ද්‍රවයකට නිෂ්පාදනය කරනවා. මේ අධික උෂ්ණත්වයේ නිර්මාණය උදෙසා උණුසුම් වාතය ධාරෞෂ්මකයේ ඇතුළට දෙපසින් එවනවා. ඒක ඔයගලන්ට දැක්කේ නැති තිරේ. ඊළඟට හැදෙන ද්‍රවයකට ඝනත්වයෙන් වැඩි නිසා පහළටත් ඒ මත අපස්වල අඩංගු සංඝටකත් අපි දාන කැල්සියම් කාබනේට් නැත්තම් හුණු ගල් වල තියෙන සංඝටකත් එකතු වෙලා පුතේ ලෝබොර නිර්මාණය වෙලා ද්‍රවයකට මත රැඳෙනවා. හරි. අපි දැන් යමු මම පැහැදිලි කරපු පැහැදිලි කිරීම එක්ක යකඩ නිස්සාරණයේ ආශිත අපි මේ කතා කරපු දේ ආශිත ගැටලු කීපයක් සාකච්ඡා කරන්න. මේ පෝරණුවේ නම සරලම උත්තරයක් පුතේ ධාරෞෂ්මකේ. හරිද? මේ පෝරණුවට ඉහලින් ඇතුළත් කරන අමුද්‍රව්‍ය තුන. මන් දරුවන්ට කිව්වා මතක තියාගන්න පැහැදිලිව යපස්, ඒ කියන්නේ යපස් වල ප්‍රධාන සංඝටකයේ යකඩ අඩංගු හීමටයිට්, ඊළඟට කෝක්, හුණුගල්. ඔය තුන තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය. ඊළඟට ධාරෞෂ්මකයේ ඇතුලේ යොදා ගන්න උෂ්ණත්ව පරාසය. සේස පුතාට දූලට දැක්වෙනවා ඇති සේසංශක 100 සේසංශක 1000 1974 උෂ්ණත්වයක් තමයි ධාරෞෂ්මකයේ ඇතුලේ යොදා ගන්න උෂ්ණත්ව පරාසය. හරි. ඊට පස්සේ පුතේ ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔක්සයිඩ් ඔක්සිහරණය සිදු කරන්නේ කුමන ද්‍රව්‍යයක් මගින්ද? ඔක්සයිඩ් ඔක්සිහරණය කරන්නේ. ඒ කියන්නේ Fe2O3 වල තියෙන ඔක්සිජන් අයින් කළා Fe නිපදවන්න ගන්නේ මොකද්ද? අපිට සරලව පැහැදිලි කර දෙහැකි. මම දරුවන්ට මේ ප්‍රතික්‍රියාවත් පෙන්වන්නම් කාබන් මොනොක්සයිඩ් වලින්. ඊළඟට ප්‍රශ්නය අහලා තියෙනවා මේකේ AB සහ AB කියන කොටස් දෙක නම් කරන්න ඕනේ. පුතේ මම පැහැදිලි කළා ද්‍රවයකඩ මත පාවෙනවා ලෝබුර. එහෙනම් ලෝබුර AB කියන්නේ පුතේ ද්‍රවයකඩ. හරි. ධාරෞෂ්මකයේ ඇතුලේ කිසියම් අවබෝධයක් ඔයගලන්ට ලබා ගන්න හැකි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඊළඟට අපි ඒකේ තව ඉදිරියට ප්‍රශ්නේ සාකච්ඡා කළොත් එම ද්‍රව්‍ය වලින් යකඩ වෙන් කරගන්නේ කුමන භෞතික ගුණයක් පදනම් කරගෙන? දුවේ පුතේ ද්‍රවයකඩ මත ලෝබුර පාවෙනවා කියන්නේ ලෝබුර වල ඝනත්වය ද්‍රවයකඩ වලට වඩා අඩුයි කියන එක. ඒ නිසා ඒ දෙක පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. දුවා පුතාට පිළිතුර දැක්වෙනවා ඇති තිරේ පැහැදිලිව අධ්‍යයනය කරන්න. හරි. ඊළඟට මම කිව්වා අතිශය වැදගත් ප්‍රතික්‍රියාවක් ඔයගලන්ට කියලා දෙනවා කියලා. තිරේ දිහා බලන්න පුතේ Fe2O3. ඒ කියන්නේ මේ හීමටයිට්. හරි. මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් ප්‍රතික්‍රියා කරලා ද්‍රවයකඩ නිපදවගෙන කාබන් ඩයොක්සයිඩ් හදනවා. හරි. පුතේ
Fe2O3 ඇතුලේ ඔක්සිජන් පරමාණු තුනක් තියෙනවා. දැන් මේ ඔක්සිජන් පරමාණු තුන ගලවන්න Fe2O3 වල ඔක්සිජන් පරමාණු තුන ගලවන්න කාබන් මොනොක්සයිඩ් අණු තුනක් ප්‍රතික්‍රියා කරනවා. හොඳට බලාගන්න සූත්‍රය දිහා. ඒ තුන ප්‍රතික්‍රියා කළා කාබන් ඩයොක්සයිඩ් අණු තුනක් පිට වෙනවා. ඒ ඇතුලේ තිබිච්ච ද්‍රවයකඩ කියන්නේ පරමාණු දෙක නිදහස් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව 2016 අවුරුදු දුවේ පුතේ අහව තුලිත කරන්න. ඒ ආශ්‍රිතව මවුල ගැටලුවක් ආවා. දුවා පුතා ඒක අධ්‍යයනය කරන්න හොඳට ඒක අතිශය වැදගත් වගේ මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට. හරි. අපි පුතේ යොමු වෙමු වායු කිහිපයක් පිළිල කිරීම ගැන අධ්‍යයනය කරන්න. මම ඒක ප්‍රශ්න ආශ්‍රිතව ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. ඕගොල්ලොන්ට බලාගත හැකි හයිඩ්‍රජන් වායුව නිපදවන ක්‍රියාවලිය දක්වන ඇටවුමක් මිහිදී ප්‍රතික්‍රියා කරන්න පුතේ සිංක් කියන ලෝහය ඒකත් එක්ක HCl අම්ලයේ ප්‍රතික්‍රියා කරනවා. ඒකෙන් H2 වායුව නිපද වෙනවා. එතන H2 වායුව නිපද වෙන ප්‍රතික්‍රියාව දුවා පුතාට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා කතා කරන්න ඔක්සිජන් වායුව නිපද වෙන ප්‍රතික්‍රියාව. මෙතනදී පොටෑසියම් පර්මැංගනේට් කියන නිල් පුතේ දම් පාට කැට ජාතිය ප්‍රතික්‍රියා කරන්න අපි යොදා ගන්නවා. තාපයේ හමුවේ රත් කරලා ඔක්සිජන් වායුව නිදහස් කර ගන්නවා. ඉන්පසු අපි යොමු වෙනවා මේක ප්‍රතික්‍රියාව බලන්න පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම K2MnO4 ධන MnO2 ධන O2 කියන වායුව පිටවීමක් සිද්ධ වෙනවා. හරි. පුතේ ඊළඟට හුණුගල් වලින් කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා ගැනීම ප්‍රතික්‍රියාව ඒ ආශ්‍රිතවත් අපි අධ්‍යනයක් කරමු. මේ කිහිපය හොඳින් අධ්‍යනය කරන්න දුවා පුතාට වැදගත් වීමේ වාර සාමාන්‍ය පෙළ විභාගයට. හරි. අපි යමු අවසාන වශයෙන් කතා කරන්න පුතේ භෞතික විද්‍යාව කොටස අධ්‍යනය කරන්න. භෞතික විද්‍යාව කොටසේ ඕගොල්ලෝ දන්නවා ඇති ආකිමිඩිස් මූල ධර්මය. අපි ආකිමිඩිස් මූල ධර්මයේ ආශ්‍රිතව ගැටලුවක් විසඳන්න යමු. ඉස්සෙල්ලාම දුවේ පුතේ ආකිමිඩිස් මූල ධර්මය කියන්නේ මොකද්ද? අපි සරල උදාහරණයක් ගමු. අපි තරලයකට දානවා. තරලයක් කියන වචනේ දුවා පුතාට අමුතු ඇති. තරලයක් කියන්නේ ද්‍රවයක්. නැත්තම් වායුවකටත් අපි ආසන්න වශයෙන් උසස් පෙළ අධ්‍යනය කරද්දී තරලයක් කියලා කියනවා. නමුත් ඕගොල්ලෝ සරලව හිතන්න දැන් ද්‍රවයකට වස්තුවක් දානවා. ඒ වස්තුව දාපුවාම වස්තුව පූර්ණ වශයෙන් හරි අර්ධ වශයෙන් හරි ගිලෙනවා. නැත්තම් පතුලට බහිනවා. ওই ක්‍රියාවලි තුනින් එකක්නේ සිද්ධ වෙන දුවේ පුතේ. දැන් ඔය සිදුවීමත් එක්ක වස්තුව පූර්ණ වශයෙන් හරි අර්ධ වශයෙන් හරි සම්පූර්ණයෙන් හරි භාගයට හරි ගිලිලා පාවෙනවා නම් වස්තුව ඒ තරලයට දාපු නිසා අහකට ගියානේ තරල පරිමාව. කියන්නේ ඉවත් වුණා කියලා හිතන්නකෝ. ඒ තරල පරිමාවේ බර පුතේ වස්තුව මත ක්‍රියා කරපු උඩුගුරු තෙරපුවට සමානයි. ටිකක් පැහැදිලි වුණාද දන්නේ? ඉවත් වෙච්ච තරල පරිමාවේ බර වස්තුව මත ක්‍රියා කළ උඩුගුරු තෙරපුම් බලයට සමානයි. අපි ඔය ගැන අධ්‍යයනය කරන්න තමයි යන්නේ. ඔය ගැන අධ්‍යයනය කරන්න යොදාගත්ත ඇටවුමක් දැක්වෙන ප්‍රශ්නයක් දුවා පුතාට තිරේ දිස්සෙනවා. භෞතික විද්‍යා ශාස්ත්‍රයේ තියෙන ගැටලුවක්. මේන් මේ මූලධර්මයේ දැන් මේ විස්ථාපිත තරල පරිමාවේ බර ආශ්‍රිතව ගැටලු විසඳන යොදා ගන්න මූලධර්මයේ ආකිමිඩිස් මූල ධර්මය. දුවා පුතාට මම පැහැදිලි කළ ආකිමිඩිස් මූල ධර්මය නැවතවරක් පැහැදිලි කරන්න අපිට කාලයක් නැති නිසා අපි යොමු වෙමු ඊළඟ ප්‍රශ්නයට. ක්‍රියාකාරකම සඳහා යොදාගත් ලෝහ කුට්ටියේ වාතයේ බර නිව්ටන් 3යි. අපි ඉදිරියට යමු. මේ ලෝහ කුට්ටිය මත ක්‍රියා කරපු උඩුගුරු තෙරපුම් බලය. පුතේ අපි නැවතවරක් තිරයට යොමු වුණොත් අපිට බලා ගන්න පුළුවන් උඩුගුරු තෙරපුම් බලය කියන්නේ මම මුලදිත් සඳහන් කළා විස්ථාපිත තරල පරිමාවේ බරට සමානයි කියලා උඩුගුරු තෙරපුම් බලය. එහෙනම් විස්ථාපිත තරල පරිමාවේ බර දුවේ පුතේ එහා පැත්තේ පින්තූරෙන් දැක්වෙනවා නිව්ටන් 1යි. වස්තුවේ විස්ථාපිත තරල පරිමාවේ බර නිව්ටන් 1යි. එහෙනම් මේ ප්‍රශ්නට උත්තරය ලොහු කුට්ටිය මත ක්‍රියා කරපු උඩුගුරු තෙරපුම් බලය කොච්චරද? නිව්ටන් 1යි පුතේ. ඒකට හේතුව මොකද්ද? එහෙනම් උඩුගුරු තෙරපුම් බලය සමානයි පුතේ විස්ථාපිත තරල පරිමාවේ බර. හරි. අපි ඊළඟට රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාවේ ගැටලු විසඳීම් ගණිත ගැටලු තියෙනවා. දුවා පුතා වැඩිය කැමැත්තක් නැති වුණත් එයත් අප විසඳිය යුතු කොටස් ටිකක්. පුතේ විස්ථාපිත බඳු නැත්නම් විස්ථාපන බඳුනේ ගැඹුර සෙන්ටිමීටර් 10යි. ඒ කියන්නේ මේ වම්පසින් දැක්වෙන බඳුනේ ගැඹුර ජලයේ පුරවලා තියෙන සෙන්ටිමීටර් 10යි. එතකොට පුතේ ඒ ජල කඳෙන් ඇතිවන පීඩනයක් තියෙනවානේ බඳුනේ පතුල මත. ඒ පීඩනය ගණනය කරන්නලු. ඒ ගණනය කරන්න අපි යොදා ගන්නා භෞතික විද්‍යාවේ සූත්‍රයක් පුතේ
පී සමානයි H රෝ G. ඒ කියන්නේ ද්‍රව කඳක් නිසා ඇති වෙන පීඩනය, ද්‍රව කඳක ගැඹුර නිසා ඇති වෙන පීඩනය මොන සූත්‍රය පී සමානයි H රෝ G සූත්‍රයේ පුතේ. මෙතනදී H උස හැටියට සෙන්ටිමීටර් 10 ගැටළු විසඳගන්න යොදා ගන්න පුළුවන් ද අපිට. මේ සූත්‍රය අපි ඉස්සෙල්ලම පද ටික හඳුනගත්තොත් පී කියන්නේ පීඩනය පුතේ, H කියන්නේ ද්‍රව කඳේ ගැඹුර නැත්තම් උස, රෝ කියන්නේ ද්‍රව කඳේ ඝනත්වය, අපි අවසානයේ G වෘත්තජ තරණය. හරි. පුතේ H උස සෙන්ටිමීටර් 10 ආදේශ කරන එක එතරම් සුදුසු නැහැ මේ වගේ ගැටලුවකට. ඒක මීටර් කරන්න. මතක ඇතුව දුවා පුතා වරද්ද ගන්න තැනක් තමයි සාමාන්‍ය පිළිභාගෙදී. දරුවෝ දන්න තැන් නිකරුණේ වරද්ද ගන්නවා. ඒ තමයි අපි ගත්තොත් සෙන්ටිමීටර් මීටර් කළා ගණිත ගැටලුවට ආදේශ කරන්නේ. මෙතන සෙන්ටිමීටර් 10 පුතේ බෙදන්න 100 මීටර් කරන්න. දුවා පුතාට පේනවා ඇති. ඒනාගේ ඝනත්වය ජලයේ 10 kg ඝන මීටරයට ඒකින් ගුණ කරන්න සූත්‍රයට අදාළව. ඊට පස්සේ ගුරුත්වතරණේ 10යි අවසානයේ ওই සුළු කිරීමත් එක්ක උගලන්ට පැස්කල් 1000ක් එනවා භාජනයේ පතුලේ ද්‍රව පීඩනය. ද්‍රව පීඩනය විතරයි පුතේ. හරි. අපි ඉස්සරහට යමු ඊළඟ ගැටලුව අධ්‍යයනය කරන්න. ලෝහ කුට්ටිය දුරුතරාදී තන්තුව කැඩිලා දැන් මේ දැක්වෙන අපි පොඩ්ඩක් තිරයට යමු. ලෝහ කුට්ටිය දුරුතරාදී සම්බන්ධ කරලා තියෙන තන්තුව කැඩිලා පහළට වැටෙනවා. ඒ කියන්නේ බඳුන දිගේ පහළට යනවා. මේ වෙලාවේ දුවේ පුතේ මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට වස්තුව තනිකර ගුරුත්වයේ යටතේ වැටෙන්නේ. එහෙනම් තන්තුව කැඩී යාමෙන් පසු ලෝහ කුට්ටිය කුමන චලිතයක යෙදෙනවද කියලා අහලා තියෙනවා. අපිට පැහැදිලිව කියන්න පුළුවන් පුතේ මේ වෙලාවේ ත්වරණයකින්, කියන්නේ මොන ත්වරණයෙන්ද? ඒකාකාරී ත්වරණයෙන් ගුරුත්ව ත්වරණයකින් පහළට ගමන් කරනවා. ඊට අදාළ ප්‍රස්ථාරයක් අඳින්න කියලා තියෙනවා දුවේ පුතේ. ප්‍රස්ථාරය තමයි අපි ওই නිර්මාණය කරලා තියෙන්නේ. පැහැදිලිව බලන්න මෙතන y අක්ෂය ප්‍රවේගය පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින්න කියලා තියෙන්නේ. x අක්ෂය කාලය. කිසිසේත්ම අක්ෂ මාරු කරන්න එපා. දරුවෝ කරන වැරදි වැඩක්. ඒ වගේම මේක අනුක්‍රමණී ඒකාකාරී විය යුතුයි. අනුක්‍රමණය වෙනස් වුණොත් එහෙම ත්වරණයක් නෙමෙයි එතන. කිසියම් වෙනස් භෞතික විද්‍යා මූල ධර්මයක් ඔබ යොදාගත්ත වෙන්න පුළුවන්. හරි. දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මේ අධ්‍යයනයන් සියල්ලත් එක්කම විද්‍යා විෂය කියන්නේ බොහොම පිළිවෙලට අධ්‍යයනය කළා නම් දුවා පුතාට හොඳ අවබෝධයක්, හොඳ දැනුමක් ගොඩනගා ගන්න පුළුවන් විෂය ධාරාවක් තමයි විද්‍යා විෂය කියන්නේ. මේ දිදුල ළමා රූපවාහිනී නාලිකාව ඔබ සියලු දෙනාටම මේ කරන සේවාව අතිශය වැදගත් දුවේ පුතේ. මම හිතන්නේ මේ වැඩසටහන ආශ්‍රයෙන් විද්‍යා විෂය පිළිබඳව ඔයාට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති.